සම්බුදු තෙමගුල වෙනුවෙන් මේ වෙද්දි රට පුරා ආගමික වැඩසටහන් ආමිස ප්‍රතිපත්ති පූජාවන් සංවිධානය වන කාලවකවානුවක් අතර වෙසක් අසිරිය ලෝකයටම කියාපාන වෙසක් කලාප බොහොමයක් මෙවරත් වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙනවකට අපිට ආරංචි ලැබිලා තිබෙනවා. ඉතින් එවැනි වෙසක් කලාපයක් පිළිබඳව තොරතුරු ඔබට රැගෙන එන්න තමයි අපි සූදානම් වෙන්නේ. මෙහි විශේෂත්වය තමයි 25 වෙනි වරට සංවිධානය කරන වෙසක් කලාපයක් පුරවරයට පුනරුදය යන තේමාව පදනම් කරගනිමින් අනුරපුර බුද්ධගයා වෙසක් අසිරිය මෙවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ මාසේ 23, 24, 25 කියන තෙදින පුරා අනුරාධපුර බුද්ධගයා මාවතේදී. ඉතින් අපි මේ ගැන තමයි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහි සංවිධානය වෙනුවෙන් අනුරාධපුර තරුණ පදනම නියෝජනය කරමින් එහි ගරු සභාපතිතුමන් ඉන්දික අරුණකුමාර මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. සුබ දවසක් ඔබතුමාට. සුබ දවසක්. ඉන්දික මහත්මයා, ඇත්තටම දැන් වසර 25ක් තිස්සේ නැත්නම් 25 වෙනි වරට තමයි මේ සංවිධානය කරන්නේ. එහි ඉතිහාසය හා වර්තමානය ගැන අපි පොඩ්ඩක් මුලින්ම කියලිමු. හොඳයි. බොහොම සන්තෝෂයි. මම හිතන්නේ 25 වෙනි වරට අපි මෙවර බුද්ධගය සකසිරිය පවත්වන්නේ 1997 තමයි මේ බුද්ධගය සකසිරිය අපි ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම අනුරාධපුර සිටින කලාකරුවන්ට හෙළ නිර්මාණයන් පිළිබඳ සියුම් කැටයම් කලාව තුළින් ලබා දීම මූලික කරගෙන අපි 1997 වසරේ තමයි බුද්ධගයාව සකසිරිය ආරම්භ කරන්නේ. දැනට වසර 25 කාලයක් 25 වෙනි වතාවට තමයි මේක පවත්වන්නේ. පසුගිය වසර 4 කාලයක් පමණ අපිට මේ පවත්වන්න නොහැකුණා රටේ තත්ත්වයන් තුළ. දැන් ඉන්දික මහත්තයා කිව්වා වගේ අර පහුගිය වසර කිහිපය තුළ බොහෝ දෙනෙකුට මේ වෙසක් අසිරිය සමරන්න යම් යම් ව්‍යසනකාරී තත්ත්වයන් ආර්ථික තත්ත්වයන් හමුවේ නොහැකි වුණත් මෙවර ඒ සියල්ල පසෙ කළා වෙසක් සමරන්න බොහෝ දෙනෙක් සූදානම් වන කාලවකවානුවක්. ඒ අතරතුර තමයි අපි මේ අනුරපුර බුද්ධගයා වෙසක් අසිරිය පිළිබඳව කතා කරන්නේ. ඉන්දික මහත්මයා, දැන් මෙවර මේ වෙසක් කලාපයේ තිබෙන විශේෂාංග පිළිබඳව අපි හැඳින්වීමක් කරමුකෝ. ඔව්, අත වශයෙන් මෙවර බුද්ධගයා වෙසක් අසිරියේ අපි පහන් කුඩු තරගයේ වෙසක් තොරණ සුභාතරණීය ජාතකයේ කතාවස්තුව තේමා කරගෙනමින් අපි සංවිධානය කරලා තිනවා වෙසක් තොරණ. ඒ වගේම වෙසක් බැතිගි පාසල් හා දහම් පාසල් මුල් කරගෙන වෙසක් භක්තිගීත බැතිගි තරගයේ සංවිධානය කරලා තිනවා. ඒ වගේම ලක්ජිත සිතුවම් අසිරිය දන්සල් වැනි බෞද්ධ නාට්‍ය වැනි එකිනෙකට වෙනස් වූ විචිත්‍රවත් අංග ගණනාවක් බුද්ධගය සකසිරියට අපි ඇතුළත් කරලා දෙනවා. ආරම්භයේ නොතිබුණු අංග ගණනාවක් මෙවර අපි ඇතුළත් කරලා දෙනවා මේ 25 වෙනි සංවත්සරයේ නිමිත්තෙන්. ඔන්නේ මේ මාසේ 23, 24, 25 අනුරාධපුර බුද්ධගය මාවතේදී මේ වෙසක් අසිරිය විඳ ගන්න ඔබට හැකියාව තිබෙනවා. ඉන්දික මහත්මයා, අනිත් කාරණාව තමයි දැන් මෙවැනි කාර්යයක් සංවිධානය කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මෙහිදි කියවුණා අනුරාධපුර තරුණ පදනම ගැන. කොහොමද මෙහි සංවිධාන ශක්තිය සිදු වෙන්නේ? කොහොමද මෙහිම කටයුතු සිදු වෙන්නේ? ඔව්, ඇත්ත වශයෙන්ම අනුරාධපුර තරුණ පදනම විධිමත් සංවිධානයක්. ඒකේ බොහොම ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක් ඉන්නවා. ඒකම මේ කටයුත්ත සඳහා අපිට නිරතුරුව අවවාද උපදෙස් ලබා දෙනවා. රුවන්වැලිසෑයේ චෛත්‍ය ආරාමාධිපති පූජ්‍යපාද රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල් වටනාවේ ඥානතිලක නායක හාමුදුරුවෝ, ඒ වගේම ජයන්ති විහාරාධිපති නුගතන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවෝ, ඒ වගේම භාවනා මධ්‍යස්ථානයේ ආචාර්ය කටුගම්පල නන්දරතන හාමුදුරුවෝ, මිහිඳු ජයන්ති විහාරාධිපති වේලේගෙදර සීල රත්නනායක හාමුදුරුවෝ, කඩපණහ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද කිතුල් හිටියාවේ ධර්මරත්න නායක හාමුදුරුවෝ ඇතුළු ආගේ අවවාද උපදෙස් මේ තරුණ පදනමෙන් අපිට ලැබෙනවා. ඒ වගේ මේ සංවිධානය කිරීමේදී අපිට රෝහණ බණ්ඩාර අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, අපේ හිටපු රාජපති සෝමදාස එස්.පී. සෝමදාස මැතිතුමා, ඒ වගේම අනුරාධපුර මහනගර සභාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදා 21 වෙනි සේනාංකයේ ඒ සේනාංක අධිපතිතුමා ඇතුළු නිලධාරීන්, ඒ වගේම වෙළඳ සංගමයේ අපේ හිතවත් ව්‍යාපාරිකයන්, ඉදිකිරිම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ ඒ අපේ හිතවත් ව්‍යාපාරිකයන්, ඒ සියලු දෙනාගේම සහයෝගය මේ සඳහා ලැබෙන මේ කටයුත්ත සාර්ථක කරගන්න අපි හිතනවා. මේ වගේම නිර්මාණකරුවන් පහන් කූඩු ඉදිරිපත් කරන ඒ තරඟ සඳහා සහභාගී වෙන ඒ වගේ බුද්ධගයා මාවත ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාගේම සහය මේ සඳහා ලැබිලා තියෙනවා අපිට. අපි විශේෂයෙන්ම මේක අනුරාධපුර තරුණ පදනම බොහොම ශක්තිමත් සංවිධානයක්. ඒ සංවිධානය තුළ ඉන්න
ක්‍රියාකාරී තරුණ තරුණියන් වගේම ඒ වැඩිහිටි පිරිස අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුත්ත බුද්ධගයා වෙසක්ක සිට පමණක් නෙවෙයි අනිකුත් සෑම පොදු කටයුත්තෙදීම සහාය දෙනවා. ඒ අතරට ඕල් සොලිඩ්ස් ක්‍රීඩා සමාජයේ පිරිස සම්බන්ධ වෙලා අපිට මේකට දායක වෙනවා. ඒ වගේම අනුරාධ සංජෝෂ විද්‍යාල ආදිශ්‍ය සංගමේ ඒ සහෝදර පිරිසත් මේ සඳහා දායක වෙලා අපිට මේ ශක්තිමත්ව මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න අනුරාධපුර තරුණ පදනම තුළ ශක්තිය ලබා දෙනවා. අපිට තියෙන විශාලම ශක්තිය තමයි අනුරාධපුර ශ්‍රීත්න වෙළඳ ව්‍යාපාරිකයෝ ඒ වගේම සියලු දෙනා මේකට දක්ම දායකත්වය. හොඳයි. දැන් ඉන්දික මහත්තයා දැන් මේ සහයෝගීතාව දායකත්වයේ පිළිබඳව කතා බහ කළා වගේම අපිට වඩාත් වැදගත් වෙන්නේ දැන් මෙහිදී විශේෂාංග ඉදිරිපත් කරන නිර්මාණකරුවන්. ඔවුන්ට තමන් තුළ තියෙන බුද්ධාලම්බන ප්‍රීතිය එළිදක්වන්න අවස්ථාවක් ලැබෙනවා. ඔවුන්ගේ කුසලතා එළිදක්වන්න අවස්ථාවක් ලැබෙනවා වගේම කිසියම් ඇගයීමකින් පසුව යම් යම් ත්‍යාග ලැබෙන ක්‍රමවේදයකුත් තියෙනවා. කොහොමද ඒ කටයුතු සංවිධානය වෙන්නේ? ඔව් ඇත්තටම මේ නිර්මාණකරුවන් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මත වසර 1500කට අධික කාලයක් අනුරාධපුර මේ ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් තිබ්බා. ඒ කාලේ මේ හෙළයන්ගේ විශිෂ්ට කලා නිර්මාණයක් රසක් තිබ්බා. ඒ කලා නිර්මාණවල ගැබ්බ තිබ්බු ඒ සියුම් කැටයම් කලාව ඒ කලා නිර්මාණය වර්තමානයේදී අපි බුද්ධගයාව වෙසක් අසිරි තුළින් මතු පරපුරට දායක කරන්න කටයුතු කරලා දෙනවා. විශේෂයෙන් මේ නිර්මාණකරුවන්ගේ සියුම් කැටයම් නිර්මාණ මේ බුද්ධගයාව වෙසක් අසිරියේ වෙසක් පහන් කූඩු තුළින් ලක්ජිත සිතුවම් අසිරි තුළින් අපි මේ මතු පරපුර සඳහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉන්දික මහත්තයා තවත් වැදගත් කාරණාවක් තමයි මේ වෙන විටත් සමහර විට ඒ ප්‍රදේශවාසී කෙනෙක් තරුණ කෙනෙක් දරුවෙක් කැමැත්තෙන් ඉන්නව වෙන්න පුළුවන් මේ වෙසක් කලාපය වෙනුවෙන් තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් කරන්න. ඔවුන්ට අවස්ථාවක් තියෙනවද කොහොමද ඒ ඉදිරිපත් වෙන්න පුළුවන්? ඔව් ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ කොළඹින් පිට පවත්වන ප්‍රධානම වෙසක් උත්සවය තමයි මේ බුද්ධගයා වෙසක් අසිරිය. එහි පහන් කූඩු ඉදිරිපත් කරන්න ලංකාවේ ඕනම කෙනෙකුට පුළුවන්. ඒ සඳහා නිර්ණායකයන් අපි සකස් කරලා තියෙනවා. විශේෂ තේමාව නිර්මාණශීලී බව, කලාත්මක බව, ආලෝකකරණය හා මනන් නිමාව. එවැනි පහන් කූඩු ඉදිරිපත් කරන අය සඳහා රුපියල් 150,000ක මුදලක් ප්‍රථම ස්ථානයේ සඳහා ලබා දෙන්න අපි කටයුතු දා තිබෙනවා. ඒ වගේ දෙවන ස්ථානයේ සඳහා රුපියල් 100,000ක මුදලකුත්, තෙවන ස්ථානයේ සඳහා රුපියල් 70,000ක මුදලකුත් සිවන ස්ථානයේ සඳහා 50,000ක මුදලකුත් හා පස්වන ස්ථානයේ සඳහා රුපියල් 30,000ක මුදලක් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ඇත්තටම මේ බුද්ධගයා වෙසක් අසිරිය පිළිබඳව කතා බහ කරද්දී දැන් විවිධ අර්බුද කාලවකවානුවල පවා මේ වෙසක් අසිරිය වෙසක් කලාපය ගෙන එන්න එය සංවිධානය කරන්න එය වෙනත් ආකාරයකින් හරි ගෙන එන්න කටයුතු කරලා තියෙනවා. ඇත්තටම මේ වගේ කාලයක අනුරාධපුර නගරය කියලා කියන්නේ පූජා නගරය කියන්නේ පොසොන් කාලයේ වගේම වෙසක් කාලයේදී වුණත් ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාව සැදැහැවතුන් පැමිණෙන නගරයක්. ඉතින් ඔවුන්ටත් මෙය නරඹන්න හැකියාව උදා වෙනවා නේද? ඇත්ත වශයෙන්ම අනුරාධපුර වෙසක් කලාපය තුළ මම විශේෂයෙන්ම බුද්ධගයා වෙසක් අසිරිය පවත්වන කලාපයේ පූජනීය නගරයක් මේක. නගරයට වෙසක් උත්සවයේ සමයේ විශාල ජනතාවක් එනවා. ඒකත් මේ උත්සවය සඳහා අතිවිශාල ජනතාවක් අනුරාධපුරයේ සහභාගී වෙනවා. විශේෂයෙන්ම ඒ අවශ්‍ය සියලු පහසුකම් අපි සලසන විශේෂම අනුරාධපුර මහනගර සභාව මේ කාර්යාවේදී විශේෂ දායකත්වයක් දක්වන ඔවුන් ඒ අදාළ පහසුකම් සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් කටයුතු සඳහා අනුරාධපුර මහනගර සභාව දායකත්වයක් දක්වන අපි සියලු බැතිමතුන්ට බුද්ධගයා වෙසක් අසිරිය විවුත්තයි අපි ආරාධනා කරනවා. වන්දනාව පැමිණෙන සියලු දෙනාටමත් බුද්ධගයා වෙසක් අසිරිය තුන විචිත්‍රත්වය ලැබීමට පැමිණෙන්න කියලා. ඉන්දික මහත්මයා දැන් සඳහන් කරලා තියෙන කාරණාවක් තමයි මේ ගැන කතා බහ කරන්න විශේෂයෙන්ම දැන් වෙසක් කලාපය වෙසක් අසිරිය නරඹන්න හැකියාව ලැබෙනවා වගේම මේ බුද්ධගයා වෙසක් කලාපය තුළ ඊට සමගාමීව සමාජ සත්කාර යම් යම් සත්කාරමය වැඩසටහන් රැසක් දියත් කරලා තියෙනවා කියලා. අපි කැමති ඒකනත් දැනගන්න. ඔව් ඇත්ත වශයෙන්ම බුද්ධගයා වෙසක් අසිරිය අපිට පවත්වන්න නොහැකුණා පාස්කු උපහාරයෙන් පස්සේ වසර 4ක් කොරෝනා වසංගතයේ ගෝලීය වසංගතයක් විදිහට අපිට දන්නවා 2020-21 යන වසරවල ඒ අවස්ථාවෙන්ද අපි අවස්ථා කීපයකදීම පිරිස් සජ්ජායනා කරලා ඒ ප්‍රදේශවාසී සියලු දෙනාටම සෙත්පත් ශ්‍රී ලංකාවාසී ජනතාවට ඒ වගේම ඊළඟ වසරේදී අපි අස්වැසුමෙන් අස්වැසිල්ලක් ලෙස සහල් බෙදා දීමේ කටයුත්තක් ක්‍රියාත්මක කරා. ඒ අවස්ථාවේ මිනිස්සුන්ට එළියට බහින්න විදියක් නැහැ, ජීවත් වෙන්න විදියක් නැහැ. එවැනි ගොඩක් ප්‍රශ්න තිබ්බ කාලයක් කොරෝනා වසංගතයේ අවස්ථාවේ අපි ඒ වෙලේ ඒ අත්‍යවශ්‍ය වූවන් සඳහා ඒ අවශ්‍ය වියලි සලාහක ලබා දීලා අපි අනුරාධපුර තරුණ පදනම එවැනි සමාජ සත්කාරයන් වල දායක වෙනවා, දායක වෙලා තියෙනවා. දැන් මෙවර බුද්ධගයා වෙසක් කලාපය වෙනුවෙන් තමන්ගේ නිර්මාණ එළිදක්වන්න නිර්මාණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න
තරඟකරුවන් නැත්නම් ඒ ශිල්පීන්ට ලබා දෙන්න යම් පණිවිඩයක් තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම අපි මම කලින් සඳහන් කරා වගේ ඒ එවිනි ත්‍යාග මුදල් අපි ලබා දෙන්න කටයුතු වෙලා තිනවා. ඒ වගේම මේ නිර්මාණකරුවන්ට අපි ආරාධනා කරනවා අපිට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා. ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියලා විශේෂම පාසල් සිසුන්ට පුළුවන්. ඒ වගේම දහම් පාසල් සිසුන්ට ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ නිර්මාණකරුවන් මම හිතන්නේ මේ නිර්මාණකරුවන් අනුරාධපුරයේ ඉන්න දක්ෂ නිර්මාණකරුවන් ලංකා පුරා විසිරී සිටින සියලුම දක්ෂ නිර්මාණකරුවන්ට අපි ආරාධනා කරනවා මේ බුද්ධගය වෙසක් හසිරට ඇවිල්ලා තමන්ගේ පහන් කූඩු හා අනිකුත් කලා නිර්මාණයන් ඉදිරිපත් කරමින් මේ සදාදායක වෙන්න කියලා. ඉතින් මේ වෙසක් අසිරිය සමරන කාලවකවානුවේ අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වෙසක් කලාපය තමයි බුද්ධගයා වෙසක් අසිරිය නමින් සංවිධානය කරලා තියෙන්නේ. අපි ඒ ගැන තමයි ඔබත් එක්ක කතා බහ කරමින් ඉන්නේ. ටිකක් ඉන්දික මහත්මයා, මේක වගකීම් සහගත කාර්යයක් බවට පත් වෙනවා. අනුරාධපුර නගරය අර ඔබතුමා කිව්වා වගේ ඓතිහාසික පදනමක් තියෙන නගරයක මේ ඓතිහාසිකත්වයක් රැකගනිමින් නිර්මාණකරුවන්ට, නිර්මාණ ශිල්පීන්ට ඔවුන්ගේ කලාකෘති ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙනවා කියන එක අර වගකීමක් ඇතුව නිසි ප්‍රමිතියක් ගුණාත්මක බවක් ඇතිව කළ යුතු කාරණාවක්. කොහොමද එයට අත හිත දෙන්නේ, එයට අප කැප වෙන්නේ කියලත් අපි කියමු. ඔව් ඇත්ත වශයෙන්ම අපි අනුරාධපුර තරුණ පදනම, මහනගර සභාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සංවිධාන අපි මෙහි ක්‍රමවත්තර පිළිලා සකස් කරලා තියෙනවා. ඒ නිර්මාණකරුවන්ට පැමිණෙන බැතිමතුන්ට ඒ සියලු දෙනාටම ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම පහන් කූඩු ඉදිරිපත් කරන අය සඳහා ඒ විදුලිය ලබා දීලා අවශ්‍ය පහසුකම් සියල්ල අපි ලබා දෙනවා. මේ ඒ තරඟකරුවන්ගේ නිර්මාණ අර කලින් සඳහන් කරා වගේ විවිධ අංශයන් සමහර බුද්ධගයා මාවත ප්‍රදේශවාසීන්ට වෙනත් තරඟයක් අපි සංවිධානය කරන්න තියෙන පාසල් සිසුන් ඉදිරිපත් වෙනවා නම් ඔවුන් සඳහා වෙනත් ආකාරයේ ත්‍යාග ලබා දීමේ කටයුත්තක් අපි සංවිධානය කරලා තියෙනවා. විවෘත තරඟාවලියත් වෙනම අපි සංවිධානය කරලා තියෙන එවැනි ආකාරයකට තමයි බුද්ධගයා සකසිරිය අපි සංවිධානය කරලා තියෙන්නේ. හොඳයි. අනුරාධපුර තරුණ පදනමේ සභාපතිතුමන් ඉන්දික අරුණකුමාර මහත්මයාත් එක්ක අපි කතා බහ කළේ අනුරාධපුර බුද්ධගයා වෙසක් අසිරිය නරඹන්නට ඔබට ආරාධනා කරමින් ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ දේවල් කතා බහ කරන්න අපි හා එක්වීම සම්බන්ධව අපි සමගන්න සූදානම්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්.